SN News හරැඳී සිටින ඔබ සැම සාදරයෙන් පිළිගන්නා අතර ඔබ තවමත් අපගේ YouTube channel එක subscribe කර නොමැතිනම් මෙවැනිම පුවත් දැන ගැනීම සඳහා දැන්ම subscribe කරගන්න. අද ජනවාරි මාස 8 වන සිකුරාදා රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා සතුටුදායක ප්‍රතිචාර ලැබී ඇති බැවින් එතුමා විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුතිය ප්‍රකාශ කර ඇත. උපුටා ගැනීමයි. විදේශගත ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ගුවන් වාර ගණන ඉදින් සතියේ සිට වැඩි කරන අතර පැමිණෙන සියලු දෙනා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරේ. ගෙවීම් සිදු කරන නිරෝධායන මධ්‍යස්ථාන හෝටල් නිරෝධායනය කිරීම අනිවාර්ය නොවන අතර මේ ගැන දැක් වූ කැපවීම ගැන මා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමට ස්තුතිවන්ත වෙනවා. මේ අතර මාධ්‍ය හමුවකදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින් රටක් රජයකට බාර දෙනුවේ තාවකාලිකව බවත් එය තම බූදලයක් වූ අයිතියක් නොවන බවත් සංචාරිකයින් ගෙන්වීමට වඩා රටේ ජනතාවගේ ඕනෑපාකම් පිරිමහ ගැනීම රජයේ වගකීම බව කියා සිටී. වනජීවී පෝරු ගලවා පුද්ගලික සමාගම් ලෙස පෝරු සවිකර ඇති ඉඩම් රජයට නැවත ගන්නා ලෙස පැවසූ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් එලෙස නොකරයි නම් ඊට විරුද්ධව නැගී සිටින ලෙසද මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටී. ඔබ තවමත් අපගේ YouTube channel එක subscribe කර නොමැති නම් අපගේ channel එක subscribe කර ගැනීමෙන් මේ වෙනිම පුවත් ඔබට දැනගත හැකියි.